අයිබෝන් අපි අහලා තියෙනවා දකුණු අප්‍රිකානු නායක කීර්තිමත් නායක නෙල්සන් මැන්ඩෙලා කියපු කතාවක් අර්බුදයක් නිර්මාණය කර බලයට පැමිණෙනා අර්බුදයකින්ම විනාශ වී යනවා කියලා. අද අපේ රටේ සිද්ධ වෙමින් පවතින එක තමයි. අර්බුදයක් නිර්මාණය කරලා පාස්තු ප්‍රහාරයක් දියත් කරලා තමයි මේ වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ. ඒ විතරක් නෙවෙයි MCC ගෝණි බිල්ල මවලා මුළු රටටම පුළුවන් තරම් බොරු කියලා මහින්ද රාජපක්ෂලාගේ පවුලේ මාධ්‍ය දෙකක් මගින් රටට බොරු කියලා අර්බුදයක් නිර්මාණය කළ කරලා කෘතිමව රටේ ජනතාව මුලාවටපත් කරලා බලයට පැමිණිච්ච මේ රජය මේ මාස 8ක් ගත වෙද්දී මහ ජනතාවට දැන් තේරුම් යමි පවතිනවා මේ අය කරන්නේ බොරුවක් මේ අයට අවශ්‍ය මේ අයගේ පවුල් බලය වැඩි කරගෙන මේ අයට මේ රටේ සම්පත් සූරාකමින් මේ රටේ සම්පත් පිටරට වලට විකුණමින් ඒ විකුණා ලැබෙන මුදලින් කොමිස් ලබා ගනිමින් ඒ අයගේ මඩිය තර කර ගැනීම පමණයි ඒ අයගේ අභිප්‍රාය කියලා දැන් රට රේතු ගන්නෙන්නේ පවතින. ඒ විතරක් නෙමෙයි මේ කොවිඩ් වසංගතයේදී අපි දැක්ක විදේශගත ශ්‍රමිකයන් හැටියට අපිට ඇති වෙච්ච ප්‍රශ්න. අපිට මේ ප්‍රශ්න වලට මේ රජය තවමත් සාධාරණ විසඳුමක් ලබා දීලා නැහැ. විදේශ රටවල් කීපයකම අපේ ශ්‍රමිකයින් අපේ මව් රට අපේ උපන්බිමට අපේ දෙමව්පියෝ ළඟට අපේ සහෝදරයෝ අපේ දරුවෝ ළඟට යන්න බැරුව ලත වෙමින් පවතිනවා. ඉතින් මේ සියල්ලටම විසඳුමක් ලෙස අපි හැකි ඉක්මනින් අපේ බලය අපේ ශක්තිය පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේ එළඹෙන පස්වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දුරකථනයේ ලකුණට ඡන්දය ප්‍රකාශ කරලා සමග ජනබලවේගයේ ජයග්‍රහණය කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව අපේ රටේ අගමැති ලෙස පත් කර ගන්නා මෙන් අපේ රටේ ඡන්දදායකයන්ගේ මායිතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි.